මේ වැදගක් පාඩම් බලන්න දැන්ම ඩශන්යු නාලිකව සස්ටරයි් කරන්න. අලුතෙත් චනලේයට එකතුවෙන පාටම් මාලා තැනගන්න. බෙල්පත්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම් ඔන් Onlineයින් පාසලශ Iබෝවන් ආදරණී දුවේ පුතේ දුවලපුතාලා මේ එකතුවෙන්නේ දෙදහස් කකාර්ශයේ බස්නාහිර පලාාත් අධ්‍යාපන දෙපාතමේන්තුමගක් නිකුත් කන ලද දහය ශ්‍රීණිය අවසාන වාරවිභාග ප්‍රශ්නපත්‍රයේ මාත් සග සාකච්ඡා කරන්න. එනන් දපුතේ මේ ප්‍රශ්නපත්‍රය සාකච්ඡා කරදදි අපට ගොඩක් දේවල් දැනුවත්වවෙන්න තියෙනවා විශේෂයෙන්ම ප්‍රශ්නපතය අපිට ලැබෙන කෝටස් පිළිබඳව වගේම ලකුණු ලබී පිළිබඳව සහ මේ ප්‍රශ්නපත්‍රේද අපට ලැබෙන විධාකාරය වෙනස් ප්‍රශ්නයන් පිළිබඳව. මේ හැම දෙයක්ම විශය මාලාවට අනුකූලව සකස් වෙලා තියෙන්න්න හෙනම් ඒවා තුළින් අපි බලමු හරියට අපිගොහොමද මේ වගේ ප්‍රශ්නපත්‍රයක් කරලා විබාගට හොඳ ලකුණක් ලබාගන්නේ කියලා. එති මෙහිදී දුවලපුතාර නිතරම් ප්‍රශ්නපත්‍ර කරද්දී සිද්ධ වන අඩුපාඩු වැරදී මේ දේවල් මගාරවාගෙන මේක ඉදිරියට කරගෙන යන්නත් හොඳ ලකුණකට යන්නත් අපි හොඳ පුහුවක් ලබාගනිමු. ඉති මුොලින්ම අපිට ප්‍රශ්නපත්‍රයේ පැහැදිලිවන්න මෙතන දිප ඉන්න තියෙනවා. දයිපුුතේ ප්‍රශ්නපත්ත්‍රයේ මූලික දැනුම දැන් දුවලපුතාලට තියෙනවා පෙර ප්‍රශ්නපත්ත්‍ර මාතයක දුවල පුතාල සාකච්ා කන නිසා එදේඒනිසා බොහොම කෙටයෙන් ප්‍රශ්නපාතය තුළදී මම දලපුතාට මෙහි උපදෙස් ලබා දෙන්න ප්‍රශ්නපත්‍රය අපි පැහැදිලිකරගෙන යනකොට පැදිලිව වෙන්ුවෙන් වශයෙන් එක්ෙක් ප්‍රශ්න වෙනම සාකච්ඡා කරමු. හොඳයි ඉති මේ ප්‍රශ්න පතය තුොන පැදිලිව උඩිම අප ප්‍ර සඳාන බස්සනහහිර පලත අධ්‍යාපන දෙපාත්මේතු මගින්ක නිකුත් කල ති වර්ශාාවසානැගේ ීමමක්ය දහස් විශයක වර්ශෂයතමයි නිකුත්වෙලා තියෙන්නේ දහය ශ්‍රේණිය, ඉතිහාසේ විෂය පත්ත්‍රයංකයක මුලින්ම අපිට ලැබෙන්නේ එකට කාලය පැය එකක් අපට ලැබෙනවා ඉ නිසා ප්‍රශ්න පත්‍රය කරත් දිදවලපුතාල හරියට සයක කාලයක් තේලා එක කරන්න එතකොට විභාගදීත් කාලය කළමනා කරනය කරගන්න දුවලපතා ලට පුළුවන් වෙනවා. හොඳයි. සැලක යුතු උපදෙස්මාලාව තමයි මේ අපි ුඩින්ම ලැබෙන්නේ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන් ඕනේ අපි ැඟක හොඳින්ම දන්නවා පලවෙනි පතේ කියල කියන්නේ අපිට තෝරා ගැනීමක් කරන්න නැහැ. අංක එක සිට හතලිහතෙක් ප්‍රශ්නවලදී දී ඇති එක දෙකතුන හතරයන පිතුරලින් නිවැර දිහෝ වඩත් ගැලපෙන පිතුර තමයි තෝරනතින් හැම ප්‍රශ්ණයකින් අපි දන්නවා පිළිතුරු හතරක් ලැබෙනවා එකයි අපිට තෝරගන්න පුළුවන් ඒවාතරින්. ඔබට සැපන පිළිතුරු පත්‍රය එකක් ප්‍රශ්නය සඳහා දී ඇති කාගාතතුරෙන් ඔබ තෝරා ගත්ත පිළිතුරහි අංකයට සැසදෙන කවේ තුළ කතිර ලකුණ යොදන්න පැහැදිලිම අපි දන්න කොටු කෝල්ලේක තමයි දහශ්‍රනයේ ද පුහුණුවෙන් නඕොනේ මොකද අපිට අපි ලෑසිවෙෙන දහයශවණී ඉඳලා පැහැදදිලියමුදු එපපුතේ අපස්ස සාමාන්‍ය පෙළි විභාගයට සූදානම් වෙන්න ඉතින්ඒ නිසා අපිට අප සාමාන්‍ය පෙළි විභාගයේදී ලැබෙන වගේම කොටු කොලයක් ලැබෙනම මේවායේ එක දෙක තුන හතර කියලා කවයන්තියනෝ නේද ති මේ කාවයන්වලින් තමයි නිවැරදි පිළිතුරට කතිරයක් ගහලා අපි තෝරාගන්න ඕනේ තිමම් පේර ප්‍රශ්න පතර සාකච්ඡා කරදි මේක හොම පැහැදිලි ලපතාට අන්ඳමින් පැහැදිලි කරා ඉතින් දැන් දුවලපුතාල දන්නවා මේ පිළිබඳව හොඳයි ඉතින්ංකල්ලුත් කියලදිෙන වගේ මේ කොටු කොලය තමන් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනි මේක කපලා කොටලා මේ විදිහට කරන්න එපා කොටු කොළේ තුළ මොකද බ පිරිසිදුව කොලේ භාවිතා කරන්න මේ බලන කෙනට එතකොට බොම පැහැදිලි තමන් යොදලතින උත්තරේ හොඳයි ඉතිං අපේ බැලෝොත් මේ ප්‍රශ්නපත්‍රයේදී අපිට ලැබෙන ප්‍රශ්න මොන වගේද කියලා මම කෙටයෙන් දුවල පුතාට මේ ප්‍රශ්නපත්‍රයේ වෙනස් වෙනස් ප්‍රශ්න අපිට යෙදෙන තැකීපයක් පෙන්වන්නං අපි මේක වැඩිවිස්ත රත් සමඟ සාකච්ෂා කරදී එක ප්‍රශ්න වෙනවෙනමම ප්‍රසාකච්ඡා කරමු හොඳයි තිැ මේ ප්‍රශ්නපත්‍රය ගත්තාම් අපිට පේනවා එක දෙක ප්‍රශ්න සාමාන්‍ය විදිහට සාමාන්‍ය පරිදිිතියනවා වෙනි ප්‍රශ්න නකොට නු චුට්ටක් වෙනස් වෙලා තියෙන දේපුතේ ABCසඊ විදිහට කාරණ කිහිපයක් නැතන් නාම ගිහිපයක් ලබාදීලා තියෙනවා ඒ නම් අතුරින් ඒ නම් සඳහන්න අයි ගැලපෙන හලතින ප්‍රශ්නය අහල තියන විදිහට මේ නම් ගැලපෙන අය තමයි නිවැරදි පිරිිත්‍ර විදිහට තෝරගන්න තියෙන උදහනය ගතම මේක හන්නේ විදේශකයන්ගේ නම් කීපයක් ලබාදීලා මේ දේශ කිය නතුරෙන් ලංකාවට ඇවිල්ලා මෙහි තතු දැක බලාගෙන තොරොතුරු බල වාර්තා ලිල්වෙ කවුද කියලා. තොට මේ ABC.CD ඊ කියන පුද්ගලය අතරෙන් තුන්දනෙක් නිවැරදි වෙනවා එනිසා තමයි හැම පිළිතුරකම උත්තර තුනගාන තියෙන.ඉ ගැලපෙන තුන්දනාගේ නාම තියන අකුරු විතරක් තෝරගන්න තියති එකම කර්ථතාාවය තම හැබැොඩක් වන්නකට යන පිට පිළිතුරටිකක් වෙන වෙනම දී ලා ක්ෂටිකක් දලා යන එක විරයි. හොඳයි නැවත අපියයාමු ඊළං ප්‍රශ්ටිකට අධදිි පේනවා සාමාන්‍ය ඉදිිරම ඔන්න හතර පාහාය ප්‍රශ්ටික තියෙනවා හත්වනිි ප්‍රශ්යනකොට එනවා අපිට තීරුයා කරන්න ප්‍රශ්නයක් ආ සහ ආතීරු විදිහට තීරු දෙකදිලා තියෙනවා එක පස්සකෙන් අපිට පේනෝ බ්‍රාමයන් වලනාම ඊළඟ පසින් පේනවා ඒ ගම් වලහිට ගෘතිිකයන්ගේ නාම තොට ඒව ගැලපෙන විදිරියා කරලා ඊට පස්සේ ඒ පිළිවලට තමයි නිවැරදි පිළිදුර අපි තෝරගන්න ඕන. දිං මේ වගේ ප්‍රශ්නත් මේ විදි දුවල පුතාලරලා තින් හිනම් පේවා දැන්නේ පශ්නය හඳුනගන්න පුළුවවා. ඉට පස අයිමත් අප දහවිනි ප්‍රශ්නණකන් සාමාන්‍ය විදිහට ප්‍රශ්නටි කඇවිලා තියෙන්නේ නැවත එක්කොස් වනි ප්‍රශ්ණදට පේනවා නිවැරදි ප්‍රකාශ දෙක ඇතුළත් පිළිතුර තෝරන්න කියෙල උපදෙස් ලබාදනවා පකාශ තරක් ලැබිලා ඇතරෙෙන් නිවැරදි ප්‍රකාශ මොනාද කියල තෝරල ඒ අක්ෂරයන් දෙකා දාල පිළිතුරු තමයි තෝරන්න තිය අර පෙරාපි බලපු ප්‍රශ්නය වගේීම ප්‍රශ්නයක් නැවතත් ගත්තා හම ඔන්න සාමාන්‍ය පරිදි ඉතුරු ප්‍රශ්න ටිකත් අප ිදිරියට පේනවා ඊළඟ කොටසට ගිහම ඔන්න නැවතත් මේ පැත් එත්ත එ හෙමයි මෙතනදි නැවතන්න අක්ෂරයන් තෝරන්න ප්‍රශ්නයක් තියන විසිද් දෙවන පශ්නය එකත්තඒ විදිහට මක්ෂරයන් තෝරගන්න පුළුවන් ඇලුවක් හැදවල පුතාලට ඔන්න මෙතන අපිට පේනම් මේ පිටුවට ගිහාම විසිහතරවෙනි ප්‍රශ්නය යා කිරීමක් නැවත තියෙන්නේ ඒත් විසිදු ප්‍රශ්නයක් නෑ එක වැඩිපුරුත්තර ඇත්තින පලපි කලින් දැකපු යා කරන ප්‍රශ්නය තිබ විශේෂාතිය තමයි වැඩිපුරඋත්තරයක් ති නොයි කැන්නේ දැන් මේ පලවෙනි කොඩසට උත්තර හතරයි දෙවනි කොටසට උත්තර පත්වයෙනවායිට එකක් අනිවාර නිතුරුවෙන එක උත්තරය ටික්ංකීන්න වෙලා යන ප්‍රශ්නය හැබයි ප්‍රශ්නයක් නැහැ අපිට මේ විශෂේ මනාව තුලින් මහන කාරණ කියපයක් තියෙන ඒයකත් යාගල්ලා හරි අක්ෂරයන් ගන්න පුළුව. ටිකක් වෙනස් ප්‍රශ්නයකට තියෙනවා මෙන වගුව නමු ඒකත් එතරම් අපසුද දෙයක් නේ ඒ දං අයි දක්වා වගුවේ විවිධ දේවල් සඳහන් වෙලා තියෙනවා අපට පේනවා සබධතාව රජතුමා සබඳතා පැවැැතුරට කියල වගු කොටස් තුනකට බැදිලලා උත්තර කීපයක් තිනො මේ වගු වාශීෙන් ප්‍රශ්න දෙක් මේ ප්‍රශ්න පත්‍රේ ද හනෝ විසි පහසහ විසි හය කියන කෙටි ප්‍රශ්න දෙක එතකොට ඒ ප්‍රශ්න ති අපිට පැදිලිෝපෙන තින්නේ ප්‍රශ්න දෙක අක්ෂර තමයි දීලා තියන එතකොට හලා තියෙන හතාන්දරට අහලා තියෙන ප්‍රශ්නයට අදාළ වෙන අකුරු තුන තෝරලා ඒ අදාළ ප්‍රශ්නේතිින් තෝරන්න තියෙන ති ඒකත් එ නිසා කිසිදු අපහසුතාවයක් නැහැ වගුවක එක දීලා තියෙන එක විතරයි මෙතන වෙනසකට කියලා පිට තියෙන් දුවේ පුතේ. හොඳයි නැවත අප ගත්තොත් ඔන්න ඉතුරු ප්‍රශ්නත් සාමාන්‍ය විදිහට මේටික තියෙනවා මෙතන කාරණා දෙකක් දීලා ඒකට අදාල වෙන රජතුරු රජවරුන් පිළිවලින් ලියන්න කියන එක සඳහන් කල්ලා තියනවා ඔඋපදෙස්වල පිළිවලින් ලිවීම මෙතනදි හරිම වැදගත් පේනවා කාරණ දෙක එක දෙක කියලා කාරණා දෙක අපටවෙෙන්කරගන්න පුළුවන්. රජවරුණුත් දෙදෙනෙක්දී තිෙන තොක පිළිලින් ඒ කාරණාවට අදාළවන් රජවරු තමයි නම් කරගන්න තියෙන්. ඊට පස්සේ ආනවත අපිට පේවාස් සාමාන්‍ය පරිද්දිි ප්‍රශ්ික තියෙනවා හතලිහට වෙනකා. ඉතිං බොහම පැහැදිලීම ම පෙන්ුවිදුව ලපුතාට බොහොම කෙටියීම බොහොම සරලව ප්‍රශ්න පත්‍රය තුළ ප්‍රශ්න යම් යම් වෙන ස්වීම් සිද්ධ වන තැන් ඒවාගේම සමහර අවස්ථාවද අපිට සාවද්‍ය පිළිතුරු නිවැරදි පිතුරු මේ සාවද්‍ය පිළිතුර තෝරන්නේ නවා මේ ප්‍රශ්න පත්‍රයේදී අපිට එහෙම අවස්ථාවක් තින තකොට මේවා කෙරෙහිත් අවධහනය යොමු කරමින් අපි මේ වැැඩිදුරට පැහැදිලි කරනකොට වෙනවෙනම සාකච්ඡා කරමු දැන් නැවතත් පේන්දුවල පුොතාලට ප්‍රශ්නපත්‍රී ප්‍රධන උපදෙෂ්ටික ඉතින් හැම දෙසම කියනගේ උපදෙෂ්ටික හරිට පිළි පැදලා පශ්නපත්‍රය හොඳට පාඩන් කර කරදූ පුදේ තරම අමාරුදයක් නෙම ඇතරම ඉතිහාසේ විශ්යට පිළිතුර ලියනක මොද අපට ගැටලු බි සඳන්න නෑ මෙතනදී අපිට පරීක්ෂණ කරන්න නැහැමි දේවල් කරලා මෙදල හොයාගෙන ඉතිහාස වෙච්ච දේවල් තමයි අපි මේ ගෙනගන්න ති ඒ දැනුම තමයි අපි ප්‍රශ්න පත්‍රයේ දී ොදාගන්න පිින්නන්තත් දලපුතාටම මෙතන ිපේනි පශ්න පත්‍රයක හැම ප්‍රශ්ණ පත්‍රයකම වගේ මේ විදිහේ හැඳින්වීමක් තියෙනවා මේ විදිී උපදෙස් මාලාවක් තියනවා. ති එක හරියට කියවන්න කියවල පිරිිතුර ලිවොත් සිදු ගැටලුවක් සිෙද්ධ වෙන්නෑ. හොඳ එහෙනම් අපි දැගේඒ අවබෝධයක් ලබා ගත්ත බොම කැටියෙන් කොහොමද මේ ප්‍රශ්නපත්‍රයට හරිට පිළිතුරු ලියන්නේ කියලා එතින් ප්‍රශ්නපතය එකන එක ප්‍රශ්න සාකච්ෂා කරමෙන් අපි පූර්ණ අවබෝධයක් මේ ප්‍රශ්නපත්‍රේදීත් ලබා ගන්න හෙනං අපි දැන් ඒ සඳහා යොමුයමුදුවේපුතේ පලවෙනි ප්‍රශ්නයේදී අප හන මොකක් අපි බලමු පැදිලිව ප්‍රශ්නය ඔබෝධ කරගෙන මුලිම කියනවා ශ්‍රී ලංකාවේ සිතියමක් අධිනලද මුල්ම ග්‍රීක ජාතිකයා වන්නේ. ශ්‍රී ලංකාවේ සිතයමක් අඳිනලද මුල්ම ග්‍රීක ජාතිකයා වන්නේ. බොහම පැහැදිලී ප්‍රශ්නය බොම සරල අපි හොඳින්ම දන්න දෙයක් තමයි මොලිම්ම අපෙන් ඔන්න මේ කෙටි ප්‍රශ්න මාලාවෙදී අහන්න. මොකක්ද කියන්නේ. ලංකාවි සිතයමක් ඇඳලා තියෙනවලු. විශේෂයෙන්ම අපි දන්නවා. ඉතිහාසය හදාරණකොට පැහැදිලිව අපි සිතියම් වලට අවධනය යොමු කරන්න. ඉතින් අපි අදවැද්දිී ගොඩක් ලංකා සිතයම් ලෝක සිතියම් මේ දේවල් අදනය කරනවා. හැබැයි මේ කෞුද මුලින්ම ආනම්භ කළේ. අන්න එක තමයි මෙතන මුලිම්ම අහන්නේ මේ සිතියක් ලංකාව ගැනම සිතියමක් මුලින්ම ඇඳපු ග්‍රීක ජාතිකයා කෞද කියලා පෙන් අහනෝ. ග්‍රීක ජාතිකයා ග්‍රීක ජාතිකයක්කෙල් ලබා දෙනත් බලමු ලබාදධතින පිළිතුරු. එක ඩිමුන්ඩෝය දෙක ප්ලීනීය තුන ටොලමීය හතර මෙගස්තනේසිය මෙ හතර දෙනා ගෙනම දුවල පුතාලා හලාතයෙනවා ඉතිහාසය හදාරදිය අපිට වැදගත්වෙන පුද්ගලයෙන් හතර දෙනෙ හැබැයි සිතියම අඳන්න වැදගත් වු ග්‍රී ජාතිකය කවද මේ අතරින්. ඒ තමයි පඇදිලියම දන්නවා අපි කෙන ටොලමි නද ග්‍රීක ජාතික ටොලමි එම් අපි නිවැරදි පිළිතුරට එක් අඳමු අංක තුන තමයි නිවැරදික් පිළිතුර මොව හඳුන්නෝ ලෝඩියස් ටොලමි කියලා හොයි දෙ මේ මගේ ප්‍රශ්නනං හරිම හොඳින් මතකේතියාගන්න ඕන දුවබපුතේ මොකද නිතරම පාහය අහන හරිම පෝදු ප්‍රශ්නමේ ඇතින් ඒනිසා මේවා නිතරම මතකතියා ගන්න හයි අපි උමුුවමු දෙවනි ප්‍රශ්නයට දෙවනි ප්‍රශ්නිතිය අපෙන් නහනිමොකක්ද අශ්ව හිස සහ මිනිසා දැක්වෙන මෝර්ධය පිහිටා ඇත්තේ මින් කුමන ස්ථානයේද. අශ්වහිස සහ මිනිසා දැක්වෙන මර්දය පිහිටා ඇත්තේමින් කුමන ස්ථානයේද හොඳයි අශ්වහිස සහ මිනිසා දුවල පුතාල වුනත් පැහැදිලිව මේක දැක ඇති? ධ්‍යාපනචාරිකාය යනකොට නැත්නං විනෝධචාරිකායි අනකොට නේද ඔන්න මේ ප්‍රදේශය පැත්තිෙන් යනවනං අනිවාරෙන්ම නරම්ඹලම්ම තමයි යන්නේ. ඉතින් මේ අශ්වහිස සහම නිසා මේ මූර්තිය ති වෙන ස්විදිහේ ආකල්පයක් වෙන ස්විදිහේ මූර්තියක් මේක ප්‍රතියමාන වෙන දේවල් තියෙන්ව අදුවේ පුතේ ඒක ෑන අපි සාමානය යක් දැකල නොට වැඩිය ක මේ තියෙන වියූහය නිසා අපි කෙනො මේකින් විධ දේවල් ප්‍රතියමාන වෙනවා කියලා කෙසේ නමුොත් මේ අශ්ව හිස සහමේ නිසා කියෙන මූෘතිය කොහෙද පිහිටලා තියෙන කෙල තමයි අපෙන් අහන්නේ පිහිටාඇත් එ කොහෙද. බලමු පිළිතුර්මනාද කියලා එක අභයගිරිය දෙක ජේතවනාරාමය තුනගල් විහාරය හතර ඉසුරු මුණ විහාරය. අගරිය ජේතවනාරාමේ ගල් විහාරය සහ ඉස්සරු මුණ විහාරමේටික තමයි අපටි ලැබෙන පිළිතුරති මේ දෙක අතරින් අපි දන්වාබේගකිිය සහ ජේතවනනාරාමේ ගත්තා හම ස්තූපයන්න්නේ දනිවාරම දොලපුතලත් වැඳ පුදාගන්න ගිහින් ඇති. එළඟට ගල් විහාරය ගත්තහම අපිට දක්නට ලැබෙනව පැහැදිලියොම් පොළො අරුවේ ගල් කළුගලින් හොම අලංකාරව නිර්මාණය කනලද විශ්මිත බොහොම සුවිසල්, නිර්මාණයන් අපිට දැකගන්න පුළුවන් එළඟට ඉසුරුමුණනි විහාරය කොහෙ දෙහෙනම් මේ කියන්න වූ. අශ්ව හිස සහමි නිසා දැක් වෙන්නේ. ඔවු අනිවාරයෙන්ම ස්සුරුමුණි විහාරය අප ඉසුරු මුණනි විහාරයට ගැම අපිට මතක් කන ඉසුරමුණේ පැම්මිවලගේ ඒ හැටයම ඒකත් එක්කම තවත් අපි දැක බලා ගන්න දෙයක් තමයි මේ අශ්ව හිස සහමි නිසා කියල කියන්න. එෙනම් පැහැදිලි පිළිතුර අංක හතර, නි රැදි පිතුර දිට ගන්න පුලුවන් ඉසුරු මුණ විහාරය. තැන් පේනවා මේ විදිහට සාකච්ඡා කරගෙන යද්දී මේ ඉපරනි දේවල්, ම තියන ස්ානයන් පාපිට වැැතත්යේවා මේි පොළො අරුවිද තියෙන්නේ විට ගහන්න පුළුවන් නගරය මුල් කරගෙන එක අනු රාධපුර නරේද තියෙන්නේ කුමන පූජා භූමියද තියෙන්නේ මේ විදිහට එක ආකාරයෙෙන් අහන්න පුළුවන්. එති නිසා හැමතිස්සම. දැක්දුවල පුතාල ප්‍රායෝගිකවේ තිහාසේ හදානදුවල පුතාල ප්‍රායෝගිකවේ අමියම් ස්ථාන නරබන්නේ යද්දී මේවා ගැනත් අවදානය යොමු කරන්න. හෙදකොට පයි නැතුව ඒ දේවල් මතක තියාගෙන විභාගවලදි ප්‍රයෝජනයට ගන්න පුළවා. හොඳයි අපිහෙන දැන් යොමුයමු තුන්වෙනි ප්‍රශ්නයට. තුන්වෙනි ප්‍රශ්නේද අප අහනුව පහත සඳහන් විදේශකය අතුරෙන් ශ්‍රී ලංකාවට පැමිණ මෙහි ඇති තත්තු දැක බලා වාර්තා සැකසවායි දැක්වෙන පිළිතුර තෝරන්න පහත සඳහන් විදේශිකයන් අතුරෙන් ශ්‍රී ලංකාවට පැමිණ මෙහි ඇති තතු දැක බලා වාර්තා සැකසුවයි දැක්වෙන පිළිතුර තෝරන්න. හොඳයි පැහැදිලි ප්‍රශ්නය විදේශිකයන් අතුරින්. ලංකාවට පැමිණ මෙහි තතු දැක බලා වාර්තා සැකසුවායි. බලංදුවේ පුුද අපි මූලාර්ශගන කතාකරදි පැහැදිලිව කියනවා විදේශීය රචකයන් ඉන්නම දේශී රචකයන්න්නින්න්න නැ මෙතනින් ඒ අතරි ගහන්නේ විදේශකයන් එකන අපේ රටටයිති නොවන පුද්ගලේ. එතකොට ැ මෙතනදී ශ්‍රී ලංකාවට පැමිණ කියනර්ථය මොකක්ද අහස් කරන්නේ පැදිලියම් දුවිපතේ සමහර විදේශකයන් ඉන්න ඒයි ලංකාවට එන්නේ නැහැ ඒ අයට පුළුවන් තමන්ගේ රටේ ඉදගෙන දැ අපි දකන ඉදාවගේ රටාල විශේෂයෙන් ඒ ට ඉඳදගෙන ඒය තොතුර ලබාගන්නවා. වෙළඳදුන් මාර්ගයෙන් විධ ධූතයන් මාර්ගයෙන් එදවල් ලබාගෙන ඒ අය ඒ ග්‍රන්ථ ඒ සාහිත මූලාශව ප්‍රශනා කරනවා. එතකොට මෙතනද අපි කතා කරන්නේ ඒවාගේ අයනෙ මෙ ලංකාවට එේ නැතුව ඒ ැබුණ තුොරතුරවලින් ග්‍රන්තලියයන වාර්තාලියන අයනෙ වෙයි ලංකාවට ඇවිල්ලා. මෙහි තතු දැක බලල වාර්තා සකසන පුද්ගලයන් ගැනන ඒ අය කෞද කියල තමයි මෙතරින් තෝරන්න තින්. අපිට ABCCDE විදිහට කීපයක්ම පිළිතුරු ලබාදෙන වෙන මේ අතරින් අපිට තුනක් තමයි තෝරන්තිින් පහැදිලිය පේනවා පිළිතුරු ටික දැක්ක හම තුන්දනෙක් ගැන අපෙන් මෙතනදි අහනවා කියලා. ඒ Riබරෝ ඇරිෝ Robertබට් නො D පිිපස් බැිය Eහින් හිම. නැත් බැලොත් රිබරෝ ඇරි ට නොක් ිලපස් බැිය හිසයින් හිමි මෙ මේ අයව තමයි අපිට පිතුරු දිහට ලැබෙන්නේ එ අපි එකනකා ලංගට ගිහෙල්ල බලමුදුවේ පුතේ මේ අයා තුරින් විදේශිකයන් මෙ සියලු දෙනාම එක ගැටලුවක් නැහැ ලංකාවට ආව කවුද එවාගේම ලංකාවදවල් බලලා මේ කියන විස්තර ඇතුළත් කරලා මේවාර්තා සැකසුවේ කවුද කියලා මුලින් අපි අවධානියොමු කරමු ඒ රිබේරෝ රිිබේරෝ ගැනමකදහිතන්නේ යොව ඇ දෙලියම අපිදන්නවා ඔහුත් ලංකාවට ඇවිල්ලා මේ වාර්තා සකසපු පුද්ගලේ එ රිබයි රෝ අපිට නිවැරදි පිළිතුරක් පිදිිකට ගන්න පුළවා. එළඟට බ ඇරිස්ටෝට ඇරිස්ටෝටල් මෙහෙම කරපු රචකයක්ද නැහැ අපිකොයි විලිවත් ඇරිස්ටෝටල් ගැන කතා කරන්නේ නැහැ වැනි අවස්ථාවක එළඟට තිෙන රොබට් නොක්ස් බොහොම ප්‍රසිද්ධ විදේශිකෙක් ංකාවට ඇවිල වාර්තා සකසපු අනිවාරයම රොබට් ඔක්ස ගන්න පුළුවන් ඊළංඟට තියෙනවා ෆිලිපස් බැල්දියස් මෝ ගැනමොකදහිතන්නේ. ව බොහුත් එෙනවා පැහැදිලිවම ලංකාවට ඇවිල වාර්තා සංසපු තාවත් පුද්ගලයක්. හිවුන් සැයින් හිමි මේ හිමි නම ගැන කතා කළොත් මුොහුත් ලංකාව ගැන විවිධදේවල් ප්‍රශ්නා කන්නවා හැබැයි අපි කතා කරන්න නැහැ ලංකාවට ඇවෙල්ලා මේ වාර්තා සකසකු කෙනෙක් කියලා. එම් මේ හිමි නම අපිට මෙතනද නිවැරදි පිද්‍රපතිර ගන්න බැහැ. එන් දොයකොතේ පැහදිලි අපිෙනෙක බැලුවහම පිළිවලින් ගත් තොත් රිබේරෝ ළඟට අප රබට් නොක්ස් ෆිලිපස් බැල්දිියස් මේ කියන ඇව තමයි මෙතන ලබා දලතන පිළිතුරුවතනින් ලංකාවට ඇවිල්ල හොවෙලා බල්ල තොරතුරු වාර්තා සකසවා කියලා කියන්න පුළුවන් එනං පිළිතුරුවෙනවා A C. සහ DACCD නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් එම් මේ පිළිතුර අතරින් අපිට පේනවා පලවෙනි පිළිතුර AACD නිවැරදි පිළිතුරු විදිහට අපිට ලබා දෙනා. මෙනම්බ හොම පැහැදිලි තුම්වැනි ප්‍රශ්නයට පිළිතුර අංක එක විදිහට අපිට පැහැදිලිව ලබා ගන්න පුළුවන්දුවපුතේ. හොල එනම් අපි ප්‍රශ්න තුනක් මේ විදි සාකච්ඡා කල්ලා අවසන් අප ොමයමු හතරවෙනි ප්‍රශ්නයට. මොකක්ද අපෙන් අහන්නේ අනුරාධපුර යුගයේ මුල් කාලීන ශිලාලිපිවල, භාවිතා කර ඇති අක්ෂර හඳුන් වන්නේ මෙින් කවර නමකින් ද. අනුරාධපුර යුගයේ, මුල් කාලින ශිලාලිපිවල භාවිතා කර ඇති අක්ෂර හඳුන්වන්නේ මෙන් කවර නමකින්ද. හොඳයි පැහැදිලිී කියන දේදුවේ පුතේ කොයි කාලෙද අනුරාධපුර යුගයේ මුල් කාලේ ගැන තමයි අපෙන් අහන්නේ හරිට වැදගත් මේ එකෙක් කාලවල තිය වෙනස්කම් නිසා. එතකට අනුරාධපු යුගයේ මුල්කාලේ තමයි යහන්නේ මොනාද ශිලා ලේකනවල ශිලා ලිපිවල තියනවලු අක්ෂර අකුරු මේවා හඳුන්වල විශේෂණමකින් මේ අනුරාධපුර යුගගේ මුල් බාගේ කියලා කියන්නේ ගොඩාක් ඈත අතීතෙර දිව යනෝ. නද මෙදවල් පසුකාලීන වෙනස් වෙලා අක්ෂර මාලාවන් වෙනස්වෙලා මේ වෛදිරියට ආවත්. මේ අනුරාධපුර යුග මුල්කාලය කලා කැනේ මේ කියන අවශි ලාලිපිම මේ සෙල්ලිපි මේය මුල්ම කාලය ආරම්භය වගේ. එහනම් බලමුමනාාද ලබාදි ලතින පිළිතුරු කියලා. එක පල්ලව දෙකනාගර තුන බ්‍රාක්්මී හතර පාලි මේවතමයි අපිට ලැබෙන පිළිතුරු එතකොට දුවපුතේ අපි හොඳින්ම මේ පිළිබඳව සාකච්ෂා කල්ලා තියනවා අපි කියනවා මින මේ මුල් කාලේ අපි දක්න ලැබුණන් ග්‍රාධපුරයුගගේ මුල්ලවදයේ දක්නට ලැබුණු ශලා ේනවල ශිලා ලිපිවල දක්නක තිබ්බෙමුණදක්ෂ බ්‍රාක්්මී අක්ෂර කියලා නැද ප්‍රාක්්මී අක්ෂර කියලා අපි හඳුන්නනවා. උත්තරයතුුණ වර්තමානයේදී අපි භාවිතාවට ගන්ඩි නෑ බ්‍රාග්මියක්ක්ෂර හැදැයි තවමත් අප ඉතිහාසය හදාරද්දදිී ඉතිහාසය පිල්ලිබඳව තොරොතුරු ලබාගනිද්දිමේ සල්ලිපි පැහැදිලිවම අධ්‍යනය කන්නවා. එතකොට අපිට මේ බ්්‍රාක්්මි අක්ෂර දගත් මේවා හැමෝටම කියවන්නට හැකියාවක් නෑ බ්‍රාක්්මයක්ක්ෂර බොහොම උගත් පුරාවිද්‍යාතින් විසින් කියවලා තේරුම් අරගෙන දැන හැඳුනගෙන තමයි පැහැදිලිවම ලබා දෙන්නේ. හොඳයි එහෙන මේ තොරතුරුත් එෙක්ක අපි යොමමු පස්වෙනි ප්‍රශ්නයට හොඳයි අපි බලමු පස්වනි ප්‍රශ්නය අපේ ොක්ද හන්න කෙලදුවපපුත. අපිට කියනවා ප්‍රාගයිතිහාසිකවා සස්ථානතුරින් බෙල්ලම් බැදි පැලැස්ස සම්බන්ධෙන් නිවැරදි වගන්තිය තෝරන්න. ප්‍රාගයිතිහාසිකවා සස්ථානතුරින් බෙල්ලන්බැඳි පැලැස්ස සම්බන්ධයෙන් නිවැරදිවාගන්තිය තෝරන්න. හොඳයි ප්‍රාගයිතිහාසික ස්ථානගෙන අපි කතාබහට ලක්කන්නොෝ මේ ස්ථානවලින් හම්බවෙන දේවල් ගැන අපි කතා කන්නවා ඒ තුළින් අපේ ප්‍රාගයිතිහාසිකමි මානවයන් ඕන වගේ ජීවන ලටාවක් ගත කරාද. ඔවුන්ගේ වාසස්ථාන කොයි වගේද ඔවුන්ගේ ආහාරපාන කොයි වගේද මෙයාදී අපි විමර්ශනයට ලක්කවා. ඉතින් මේ කියන ප්‍රා්ගායිති හාසික වාසස්ථාන තුළින් අපි විවිධාකාරයේ ඒව ගැන කතා කන්නා. එ බෙල්ලම් බැඳි පැලැස්ස බොහම ප්‍රසිෙද්ධ ප්‍රාගාති හාසික වාසස්ථානයක් විදිරා අපිට හඳුරන්වන්න පුළුවන් බෙල්ලං බඳදිී පලස්ස සම්බන්ධයෙන් අපට ලබාදී ලතිෙන පිළිතුරු අතරින් වඩාත් නිවැරති පිළිතුර මොකද කියල තමයි යහන්නේ බලමෝපි ලබාධතන පිළිතුරු පලවිනි පිළිතුර දිකි නොක තෙත් කලාපීය එලි මහන්වා සස්ථානයකි දෙක කඳුකර එලි මහන්දාඩයම්වා සස්ථානයකි තුන පහත රට වියලි කලාපියය ලනකි හතර පහත රට තෙත් කලාපීය ලනකි නිදියට තමයි අපිට පිළිතුරු ලැබෙන්නේ. දැංගුවපුතය මේක කිය අද්දිත් මතාක් කරන්න ඕනි පැහැදිලු අප ඉගෙන ගන්නවා මේ එක් එක් ප්‍රාගයිදිහාසකවා සස්ථාන මේව පෙහිටිල තියෙන කලාපයන් ප්‍රදේශයන් ඇද ඒයායටත තමයියන මේ ප්‍රශ්නයක්ත් අපිට ලැබිලතින මුකද එක හරි වැදගත් අපි දන්නෝ මේ ප්‍රාගයි තිහාසික මානවයා එක් එක් ප්‍රදේශවල නැත්තගේ එක් එක් කලාපවද ජීවත්වෙනකට එයායගේ ජීවන රටවන් විශේෂම ආහාර රටාවන්නහිම වෙනස්වෙන. ගොලන්ට තෙත් කලාපයා හරයට ගන්න පුළුවන් සතුන් ශාකවර්ග මේව වියලි කලාපේද ආරයට ගන්න හැකියාවක් ලැබෙන් නැතර ඒක් එතනද වෙනස්.ඉතින් මේ දේවල් නිනිසා අනිවාරම අපිට මේ කලාප පිළිබඳවත් අවධහනය යොමු කරන්නම ඕනේ එනම් බෙල්ලං බැඳි පැලෙස්ස බහොඳින්මදන්න ප්‍රදේශයක් මේ ප්‍රදේශය ප්‍රාගයිතිහාසික ස්ථාන ගැන කතා කරත් මේ කයිතිවෙන්නේ කොයි කලාපෙටද හැදිලිවම අපි කියනවායිතිවෙන්නේ තෙත්කලාපීය එලි මහන් වාසස්ථානයකට කියලා. එනම් පිරතුර අංක එක තෙත්කලාපය එලි මහන් වාසස්ථානයකි හොදයි. අපි යොම එමු හයවෙනි ප්‍රශ්නයට. හයවෙනි ප්‍රශ්නදී අපෙන් අහන දුවේ පුතේ දුට ගමුුණු රසුමා පරුමකවරුන්ගෙන් සහහි ලබාගැනීමට හේතු වූයේ. ගමු සුමා පරුමකවරුන්ගෙන් සහයිලා බාගැනීමට හේතු වූයේ හොයි පැහැදලි ප්‍රශ්ණය රජු කෞද දුටුගැමුණු රාජ කාගෙන්ද සහියලා බාගැන තියෙන්නේ පරුමකවරුන්ගේ දුටුගැමුණු රජු පරුමකවරුන්ගෙන් සාහිලාබාගත්ත ගැනීමට හේතුවද පරුමකවරුන් කෙල කෙද අපි දන්නවා විධ නිලධාරයන් ඉන්නවා පැහැදිලියම විධ තනතුරු තිය අතීතය ගත්තට පස්ච අපි කියෙනවා. ගෘහපතීන්, ගමිකයන් පරුමකයන් මෙයාදි විදිහට මෙයායට පැවරිච්ච ඒ කාරය භාරයක් කැක්ක නේද ඒකට යුතුති එෙනවා තකොට දුටග මුල සුමාවගේ රජ කෙනෙක් මේ පරුමකවරුන්ගෙන් සහහි ලබාගෙන තියෙනවල් මොනාකද කලතමයි අහන්නේ. බලමු ලබාධතන පිළිතුරු. එක විමධ්‍ය ගත බලය මදධද ගත කිරීමට දෙකරට යාර්ථිකය සංවර්ධන කටයුතුවලට මධ්‍ය ගත ලයවි මධ්‍ය ගත කිරීමට හතර ප්‍රාදේශයපාලනය විධමත් කිරීමට මේ දිර්තමයි පිළිතුරු ලැබෙන් දැන්න මේ ප්‍රශ්නයේදී ඔන්න අපිට මේ ප්‍රශ්නය මේ වගේ ප්‍රශ්නයක්කාවොත් පිළිතුර ලේසෙ හඳුනගන්න එ අවස්ථාවක් තියෙනවා අප නිකමට හිතමු අපි මේ ප්‍රශ්නය නිවැදි පිළිතුරු දන්නේ නැහැ කියලා ඇැයි ද පොතේ ලන්න මේ ප්‍රශ්නය බැලූ බල්මට මේකට ලබාදත පිළිතුරු. ැලූ බැල්මට අනේ නිසාත මංක්‍යන්නේ පිළිතුර ප්‍රශ්නයක් ගත්තහම මේක තියන පිළිතුරු හතරක් අපිට දෙන්නේ හතරම කියවන්න. සමහල්ලට දලපුතල් එක පාට දැක්කගමන්කෙ හිත ඉතුර පිළිතුරු දහ වදානය ොමුකරන්න ඇතු ති හෙම කරන්නපා පිතුරු හතරක් දෙෙනවන හතරම කියවල බලන්න. දැ මම මෙතනදී. ඇැලිරන්නගේදවල පුතරට බලන එක සහත් වූන අපිට ලබාදීලා තියෙන පිළිතුරු. එක යටතේකි නෝ විමද්්‍යගත බලය මධ්‍යගත කිරීමට තුන යටදේකි නො මධ්‍යගත බලය විමද්්‍ය ගත කිරීමට බලන්න බැලූ බැල්මටම පිළිතුරු දෙක පරස්පර විරෝධී පිළිතුරු දෙකක්. එකක පැහැදිලිව කියනෝ විමද්්‍යගත බලය මධ්‍යගත කරනවා කියලා නිත්කය නො මධ්‍ය ගත බලය විමධ්්‍ය ගත කන්නවා කියලා වෙනස් දෙකා. එතකොට දුටුගැම්ගඩ් සුමා මේ දෙකම කරා කියලා කියන්න බැකොයි වලේවත් බල අපි මේ මේ තර්කානුකූල වෙනත් පැත්තකින් හිතන් ඇද පාට පිරුදුජ විිල්දුර ගන්න ැරිෙනෙක්ට හිතන්න පුුවන්දයක් ගැනම ම කියන් එතකොට යම් කිසි පාලන කාලයක් තුළ මේ කාර්තාවයන් දෙකම එක පාර සිද්ධ වනා කියලා අපට කියන්න පැහ. එහම් ඇත්තටම මොකක්ද මේ දෙකින් අනිවාරම එකක් තමයි සිද්ධ වෙලා තියෙන් නඕනේ බොද එකක්ම පාලකෙක් මේ කියන්නව පාලනකර්තාග දෙක්කට ගිින් නෑ යගේ මූලිකරුමනක් එකක් තියෙනවා. එනම් පැහැදිලියම දේ පුතේ දුටගැමුරසුමා ගැන කිය අ්දී. බොහොම ශ්‍රෂ්ඨපාලකෙක්, දක්ෂපාලකයෙක් එ නිසා මෙයා තමන්ගේ රාජධානය එක්සේ සත්කරමින් කටයුතු කරද්දයාට වැදගත්තුනේ. පාලන්න බලය විමද්ධ ගත වෙලා තියන බලය මධ්‍ය ගත කරලා එපාලනය පරිජුව ගෙනියන්න. එහෙනම් පිළිතුර අක එක කියලා පැහැදිලි නද කෙසි සේත්ම තුන කියම පරස්පර විරෝධී උත්තර දෙකක් එකට හරියන්නේ නැහැයි නිසා අක එක නිවැරදි පිළිතුර විදහශ ගන්න පුළල්වා. දුගම් වැඩටතුමාගේ සේවාවන් ගෙන මතක්රගන්න හගේ චරිත ලක්ෂණයන් ගැන මතක් කරන්න හෝ බොහොම දක්ෂ රිජුපාලකයෙක්. රටෙක්සේ සත් කරපු පාලකෙක් එනිසා ඔහු හැමතිස්ස මුදසාහ කළේ විමදධ්‍ය ගත වෙලා තිබ බලය මදධ්‍යගත මදධ්‍ය ගත වඋනහම තමයි ඒ බලය බොහම රිජුව ඔහයටට ඇවිල් හොට පාලනය කරගන්න හැකියාව ලැබෙන්න්න එෙනම් පිළිතුර එක කියලා අපිට ගන්න පුළුව. හොඳයි යොමමූ හත්වනි ප්‍රශ්නයට උ හත්වනි ප්‍රශ්ටද අපිට පෙනසක් පේනව තවත් එක වගේ ප්‍රශ්න දිගින්දිගට මෙ ඇවිල්ල මැදින් මැදින් අපිට මේගේ ප්‍රශ්න නිතරම එනවා ප්‍රශ්න පත්‍රයේදී එක සාමාන්‍යයි හැදැයි පිළිතුරු හොයට තියන්නේ අර සාමාන්‍ය ක්‍රමේයටට අපි ඉගෙන තින් දැම් මේේද දල පුතාල් නිසා ඇවතත් විස්සරන වශනය අපි ඔබ එම ප්‍රශ්නයට. පහත ආසහ ආතීරුව නිවැරදිව ගලපා පිළිතුර තෝරන්න යා කිරීමක් කරන්න තියෙන්නේ ආ සහ ආතීරුව අපි බලමු මොනාදමී තීරුදකේ තිෙන්නේ කියලා ගැලපෙන විදිහට යාකල්ලා පිළිතුර අපි ගම්බෝ. හොඳයි පලවනීම අපි ඔොුවෙනෝවම් පසෙන් ආතීරුව මේක එක යටත අපපටති නව කුම්ඹකාරගාම දෙක කේවට්ටගාම තුන වඩ්ඩකීගාම හතර කසේකාර ගාම. ඔන්න ග්‍රාමයන් කීපයක් ගම් කීපයක් තමයි අපිට ලබාදීල තියන්නේ. දකුණු පසට ගිහාම අපිට පේන්නේි මොනවද. ඒ වඩුවන් විසූගම්, Bී ගෝවියන් විසූගම්, සීවලන්තනන්නන් විසූගම්, ඩ මැනිිකර්මාන්තයේ යෙදුණු ගම්, ඊ දීවරයන් විසූගම්. මෙ විදිර තමයි ආ කොටසයක්තේ තියෙන්. එනම් අපිට පැහැදිලීමේ ගැන කියද්දි. අනිවාරෙන්ම දකුණු පසින්තියෙන්නේ එක්ෙක් වෘතිීයන් සම්බන්ධයෙන්. එතකොට ඒ වෘතිිකයන් ජීවත්වෙච්චෂ ගම්මාන තමයි. ම් පසින් අපිට පේන්න තියෙන්හෙනම් මේ වෘධීකයන් කොයිකොයි ගම්බලද ජීවත් වනේ කියලා හොයාගන්න තමයි තියෙන්නේ. හොඳයි අපි බලබුහෙනං පිළිවලින් මුලින්ම අංකපිළිවලින් මේ අක්ෂර යාකරගෙන හිට පස්සේ අප නිවැරදි පිල්තුර ගන්න පුළුව. හො මුලිම් අපට එනවා කුම්බකාරගාම. කුම්බකාරගාම. කුම්බකාරගාම කියෙලා හැඳින්න්නුවේ හුමන පිරිසක් වාසය කරපු ගම්ද දුවේ පුතේ පැහදිලිව කතාකරොත් අපිට මොකක්ද මෙතන දි කියන්න පුළුවන් ඔවු අපිට කියන්න පුළුවන් කුම්භකාරගාම කියල හැඳින්න්නුවේ කුම්බලුන් කුම්බ කාරගාම් බලන්න මේ සමහර මේ වගේ නාම තියෙනවා ඒක කතාකන්න පැහැදිලිව කියන විදිහෙන් අපි හඳු ගන්න ලා කුම්ඹබලුන් කුම්බල් ර්මාතය ැනමක්ද දුවේ පුතේ පැහදිලිව මැටි. කර්මාන්තේ නැත්තං වලං නිර්මාණය කිරීම එනම් පිල්තුර පැහැදිලිව පේනවා එක කුම්බකාරගාම වලං තනන්නන් විසූ ගම් කුම්භකාරගාම කියයනි වලං තනන්නන් විසූ ගම්. දෙකේටේවට්ටගාම කෙල හැඳින්මකද්දවයෙකපුතේ කේවට්ටගාම කෙල් හැඳින්නුවේ දීවරයන් විසූගම් මෙැතැ දත් අදයක් කියන්නම් ම පිවලින් යාකරගෙනයනවා හැබැදවලපුතාට සමහරවෙලාවට සමහරකරුණු විභාගේදී අමතකවීමක් නැත්තං විශ්වාස නැති ගතියක් දැනන්න පුළුව ඒවා ගේවලත්ම පිරිවලින් යාකරන්න අවශ්‍යනය අපිට අවසානය අවශ්‍ය වෙන පිතුර විතරයි. එනිසාන් බන් දන්නන්නේවා ආකරගෙන අරපි කලින් ප්‍රශ්ති කතාකරාවගේ ගැලපින් අක්ෂර තියවනන් පිතුර ගන්නත් පුළුවන්. නිවැරදිම පිතුර අර්ගටම යාකරගෙන පිවලින් ගන්න පුළුවන්න්න ො. යම් අවස්ථාවක දුවලපුතාලට යම් ගැටලුවක් කාබොත් අමතක වෙච්ච තැනක් තිබ්බොත් මේක්‍රම මේ භාවිතා කරන්න පුළුවන් එකක් හෝ දෙකක් යා කල්ල සමහර අවස්ථාවලදී නිවැරදි පිළිඳර ලබාගන්න පුළුවන් වෙන. හොඳයි තුන යොමයොමු වඩ්ඩ කීගාම. වඩ්ඩ කීගාම මේකත් නමින් අපිට වඩ්ඩකී කියන නමින් අපිට හොයා ගන්න හරිලේසේ තමයි වඩුවන් විසූ ගාම්. ඒ. හට පිළිතුර ලැබෙනවා වඩුවන් විසූගම් අවසාන වශයෙන් අපිරතින කසීකාරගාම කසීකාරගාම කෙළෙහැඳරන්නේ කවුද ගොවියන් විසූගම් එනම් පැහැදිලි අප ආකරගත්තා නවතත් බැලෝත් කුම්බ කාරගාම ඇත කුම්ඹලුන් විසූගම් වලංතනන්නන් වෙසෝගම් සී පිළිතුර ලැබෙනවා කේවට්ටගාම දීවරයන් විසෝගම් ඊ ලෙස පිළිතුර ලැබෙනවා වඩ්ඩකීගාම වඩුවන් විසූගම් A විදිහට පිළිතුර ලැබෙනවා. කසේකාරගාම ගෝවියන් විස්සෝගාම් B විදිහට පිළිතුර ලැබෙනවා. එහෙනම් පිළිවලින් අපි බලුවොත් අපිට පේනවා C ඉළඟට E ඊට පස්සෙ A සහ B. එ CAAB විදිට පිළිතුරක් තියෙනවා පිළිමැත නව තුන්වැනි පිළිතුර තුන්වැනි පිළිතුර නිවැරදි පිළිතුතර විදිහට ගන්න පොළවා. හොඳයි. දේපුතේ පැහැදිලිවම මෙතනද අපි කතාකරෝත් ීළඟට ඩ අක්ෂරයකුත්තියන වැඩිපුර අකුරක්තිල්දේ සමහර වෙලාවට හරියටම යාකරන විදිහටම අපිට ලැබෙනවා සමහර අවස්ථාවලදී අපිට වැඩිපුර ඒවත් දෙන්න පුළුවන් අපිටතකොට ටික් ප්‍රශ්නය සංකීන්න වෙන්න. ඉතින් මෙතන දිත් එහෙම දෙයක්කමයි කරලති අපි නිකම් මෙතනද අවධහන යොමුකරොත් පැහැදිලිවම මැනිකර්මාන්තය. මේ අහිටපු ගමුත් හැඳින්ුව තව නම කියින් කොම හැඳින් නුවේ ඕ එකත් හරි පහසුයි මතකතියාගන්න මනිකාරගාම් මැනික් කියන අදහස්ස ොට මනිකාරගාම කියලා හැඳන්නවා. හොඳයි එහෙන බොහම පැහැදිලි තවත් මේ එක මදාකරු අපිට ගෝපල්ලන් හිටපු ගම් හැඳින්ුව කොමද ගෝපාලගාම කියලා ති මේ වගේ දැවල් අපි මෙ එකම කතා කර හම අපිට ඒවත් එන්ඩ පුළුවන් මේ ප්‍රශ්නේදී වෙනස් වෙලා එනිසා ඔන ඒවත් මතක තියාගම්මු. හරි එනම් අපි දැංයොමයමු අටවෙනි ප්‍රශ්නයට. අටවිනි ප්‍රශ්නිති අපෙන් අහනවදුව පුතේ සෙල්ලිපියක නරේෂුර යන නමින් තමන් වහඳුන්වාගෙන ඇති රජතුමා සෙල්ලිපියක නරේශ්වර යන නමින් තමන් වහඳුන්වාගෙන ඇති රජතුමා. පැහැදිලි ප්‍රශ්නය සෙල්ලිපියක නරේශ්වර කියර නමින් තමංවම හඳුන්වාගෙන තියෙනවාල. දෙයපතේ අපි කතා කනව පැදිලිව ඉතිහාසේ සාකක්්ෂා කරා දවිශෂයම ප්‍රවිශ්‍යමාලාව තුළදී. අපි කතා කනො මේ රජවරුන් ගේ විවිධ ක්‍රියා කලාපයන් අනුව මේ රජවරුන් කරන ලද සේවාවන් අනුව ඔවුන් තමංව විවිධ නම්වලින් හඳුන්වාගෙන තියෙනවා කියලා. කෙනෙක් තමන්ව, පර්වත රාජ නැත්තම් පර්වතයන්ට අධිපති විදිහට හඳුන්වාගෙන තියෙනවා. සමහර රජවරු තමාන් දෙවියන් විදිහට හඳුන්වාගෙන මනිස්ු දෙවන් විදිහට මේ රජවර හඳුන්රල තියෙනවා. සමහ රජවරුන් ගත්හම බෝධිසාක්්‍යයන් විදිහට එයාය පෙනෙන්දල තියෙනවා. ඉති මේ වගේ එක්ක් නාමයන් ගෞරගනාමයන් ආරුඩ කරගෙන තියෙනවා අපේ පැරණි රාජවරු. ඒ වගේම තමයි මේ නරේශ්වර ක නාමේ නැත මේ අපි. තවත් දිගට කතාකර නර ඉසර නරයන් ඊශ්වර බඳු වූ කෙන අදහස් තමයි මේ කියන්නේ. නරේශ්වර නැතන් නර ඉසර කල හඳු වුනො එකැනේ නරයන්ට ඊශ්වර නරයන් කෙ හඳුුවන කෞද මිනිස්සු. එහෙනම් මේ විදිහට තමන්වම හඳුන්වාගෙන තියෙනවාලු රජ කෙනෙක් මේ කෞද්ද කියලහ. බලමු පිළිතුරු. එක දුටු ගැමුණුය දෙක කූටකන්න අබය තුන පලවන කාශප හතර මහසෙන් මේ අතරින් කෞද නරේශ්වර යන නමින් තමන්ම හඳුවාගෙන තියෙන්නේ ඕ පැහැදිලිව අපිේ නොද එපපුතේඒ තමයි කූටකන්න අභය රජ මෙ පාඩම ගැන කතා කරද්දි පැහැදිලිව අපි එක් එක් මේ කියන්නාව ගෞරභ නාමයන් එක් නැතමි රජවුරුන් තමන්න හඳුන්වා ගත්තමි නාමයන් එකත් ඒ අයට උදාහන්න කතා කනවා අපි උදාහන යක්ැකයෝ අපි කිවා දෙවියන් ඉදිර තමන් හඳුන්වාගත්ය එකක උදාහරණයක් මින්න්නේරි දෙවියන් ක කියල හඳුන්නපු මහසෙන් රඩසුම අන්න්නේේ වගේ අපි හැම මේ කියන නාමයකටම කොයි කොයි උදාාහරට ප්‍රතිහස තුළින් ගන්න පුලුවන් කෙල කතාා කන ති මේ වගේ කොටස් හරිම බැදගත් පාඩන් කරගන්න හොඳයි එහෙනං අටවෙනි ප්‍රශ්නයයක් අපි සාකච්චා කලාවසන් අපි ඔො මුොයමු නමවෙනි ප්‍රශ්නයට ොකද පඟහන්නේ බැහැදිලිව කියනවා වෙළඳ පොලක පාලන කටයුද සබන්ධ නීතිරීතිය ඇතුළත් සෙල් ලිපිය වන්නේ. වෙළඳ පොලක පාලන කටයුතු සම්බන්ධ නීතිරීතිය ඇතුළත් සැල් ලිපිය වන්නේ. හොඳයි මොනාද මේක තියෙනවා කෙලක කියන්නේ වෙළඳ පොල්ලක පාලන කටයුතු සම්බන්ධ නීතිරීති. දයගුදේ එගැනීමේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පින්. හැදිලිවම අතීතයේදී අපිට අද වගේ වර්තමානය වෙනකොටනම් බොහෝ වෙළඳ පොලවල් බොහෝ දේවල් දක්නට ලැබෙනවා සමාජය තුළ මේ ආර්ථක කටයුතු හැසිරවීමේදී. හැබ එදා අතීතයට ගිහාම අපිට හරිම සූලු ප්‍රමාණයක්තැයිමයෝ දකිල් ලැබෙන අනික ඒ පවත්වන් ගියපු දේවල්වලවනත් පාලකයන් සහ මේ රජවරුන් මේ අය නිත්‍ර මුත්හ කළේ නීත්‍රීතිවට අනුකොලෝජ මේ ජනතාවට මෙයට අසාධානයක් සිද්ධ නොවෙන්න. ඒවාගේ මේ ඒ ගන්න පරිබෝගි කියයාලත් වෙලින්දරත් මේ කාරට අසාධාරණයක් සිද්ධ නොවෙන්න බොම සාධාරන්න වෙළඳකා කටයුතු සිද්ධ කරන්තම මේදිහට වෙළඳ නීතිරීති පනවල තිබ්බේ. එහෙනම් තැහැදිලිවම ඉතිහාසය ගැන කතා කරද්දි. මෙ වෙළද පොළක පාන කටයුතු සම්බන්ධය නීතිරීති ගැනපිට හැම දනම දක්නට හන්ත ලැබන්න හැබයි එක් සල්ලිපියත්තිේන මොකක් දේ කියලා හන්නේ. බලමු පිළිතුරු එක වේවැල් කටිය සෙල්ලිපියර්. ක බදදුලු ටැම්ලිපිය තුන මිහින් තලා පොරු ලිපිය හතර ගොඩවාය සෙල්ලිපිය. පැහැදිලිවම වෙළඳ පොළක කටයුතු නැත මෙැනී තිරිති සම්බන්ධයන්නම් අපි කතා කරණ මොන සෙල්ලිපිය තුළින්ද. ඕ ඒ තමයි බදුුළු ටෑම්ලිපිය. පිළිතුර අංක දෙක බදුුළු ටැම්ලිපිය විදිහට අපිට ගන්න පොළවා. තිමන අ තත් මදක්න්නන ොලපු තල්ම ශසකන්නවා මේ ප්‍රශ්න සාකච්ඡා කරදි මුලින්ම මේ ප්‍රශ්නය දැක්ක ගමන් තමන් පිළිතුර නිවැරදි පිළිතුර හොයාගන්න. ඊට පස්සේ සාකච්ඡාවිදී තමන්ගේ පිතුු නිවැරදි ඇද කියෙල බලන්න. ති එක පාට පිතුරු සාකච්ඡාවට රාවතිීනවින්නටතු මුලින් තමන් මේ ප්‍රශ්නපත්‍රය හොඳින් අදනේ කල මංන් ගනිවලියන් උත්සාහරල ඊට පස්සේ තමන්ගේ පිළිතුර බලනයකින් තමන්ට තමංවම අධනය කරගන්න. තමන්ගේ මට්ටම හොයාගන්න පුළවා හොඳයි එන අපි ඔොමු එමුදහ වෙනි ප්‍රශ්නයට දාගනි ප්‍රශ්නයදී අපිට පැහැදිලිව කියනවා සංස්කෘති භාෂාවග ලිය වී ඇති පැරනිසාහිත්‍යකෘති පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න සංස්කෘත භාෂාවෙන් ලිය වී ඇති පැරනිසාහිත්‍ය කෘති පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න හොඳයි පැහැදිලි මොකදදහනේ සංස්කෘත භාෂාවෙන් ලිය වෙලා තියෙනවාලු පැරණී සාහිත්‍ය කෘතියක්ලො. අපි දන්නන්වවා දයපුත ඉපරණී සාහිත්‍ය කෘති ගැන කතා කරද්දි මේවා විධ භාෂාවලින් ලියවෙලා තියෙනවා පාලි භාෂාවෙන් වෙන්න පුළුවන් සංස්කෘති භාෂාවෙන් වෙන්න පුළුවන් ඇත වාර්තමානය වෙන කොට්න සංස්කෘත වගේ භාෂාවලින් ලෙවෙනවාඩුයි හැබයදා ගොඩක්ලිය වනාතීතේද එන මේ කියන්න වූ භාෂාවලෙන් ලිය වෙච්ච පැරණී සාහිත්‍ය කෘති මොනවද කියෙලා හනවා. බලමු අපට ලබාදතන් පිතුරුද පිතුරු දෙකමත්වේ නො පිළිතුරු දෙක ගාන නැතන කෘතින් දෙක ගාන තින තොරම දෙකම සංස්කෘති භාෂාවෙන් ලියවෙෙන් ඕන. එක සසඳාවත මෝදය උදාවත දෙක දීපවන්සේ අභිධානපදීපිකා තුන ජානකීහරණය අනුරුද්ධ සතකය හතර බාලාවබෝධය සිය බස් ලකර. මේ අතරින් බොහොම පැහැදිලි අපිට කියන්න පුළුවන් පැර නිසාහිත්‍ය කෘති විතරක් ඇතුළත් වෙලා තියෙන්නේ. කයි පිතුරේද පලවෙනි පිළිතුරේ උත්තරේමකක්ද සසඳාවත සහ මුවදවදත සසධාවත සහ මුවදව තිමුලාශ පාඩමේදී අපි මේවා ගැන වැඩි අවධහනයක් යොමු කරනවා. හොඳයි අපි ඔොමුවමු එකොලොස්වැනි ප්‍රශ්නයට ප්‍රශ්නයේ අපේ අහනවා පහත ABC.. යන ප්‍රකාශතුරෙන් නිිෂ්ෂං මල් රටසුමා සම්බන්ධ නිවැරදි ප්‍රකාශ දෙක ඇතුළත් පිළිතුර ABCඩයන ප්‍රකාශාතුරෙන් නි්ෂයංක මාල ලඩස්සුමා සම්බන්ධ නිවැරදි ප්‍රකාශ දෙක ඇතුළත් පිළිතුර තෝරන්න හොඳයි මොකද කියන්න දැන් මේ ABCඩ කියලා අපිට කාරණාවන් හතර කරුණු හතරක් ලබාදිලතිනොදුවේපුතේ මේටි එකතුරෙන් නිෂ්ෂංක මල්ල ලටසුමා ගැන කතා කරාදි යාට මොනාද සම්බන්ධවෙන්න කියල තමයි අහන්නේ මෙයා ගැන කතා කරාදි සම්බන්ධ වෙන පිළිතුරු දෙකක් තියෙනවලු ඒෙක මොකක්ද කිය හොයන්න තිය අප එක එක සේලුම ලබා දෙලතින තොරතුරු කියලලා බලමු මොනාදනි වැරදි මොනාද වැරදි කියලා හොඳයි මුලිම අපි අවධහන යොමු කරනවා ඒ හෙන් වගාවට අයකළ බදු අහෝසි කිරීම හෙන් වගාවට අයකළ බදු අහෝසි කිරීම මේ ගැනි කියදදි මොකක්ද හිතෙන්නේ නිශංකමල්වරසුම හෙම දෙදයක් කරාද ඔව නිශංක මල්ලවර්සුමන්ගේ ආර්ථික සේවාවන් ගැන අපි කතා කරදි පැහැදිලිවක ෙනෝ බොහ විසින් හේන් වගාවට අයකරපු බද්දු අහෝසි කරා කියලා. එනං මේ පිළිතුර නිවැරදි පිළිතුරක් පිදිහිට අපිට පෙන්වා දෙන්න පුළවා. යොමමුදබී චෝලාධි පත්තෙන් රට මුදා ගැනීම. චෝලාධි පත්තෙන් රට මුදා ගැන මෙහෙම දෙයක් නිශංකමල් රජු කරාද. ෑ අපි <Sess> චෝ. ආ ක්‍රමණෙල්ල වෙලා මේ කාලෙදිම දේවල්වලින් රට මුදාගත්ත කියලා නිශ්ංකමල් වර්ජුගේ කාල පරාසේතුලදි කතා කරන්නේ නැහැ. නම් මේක සෑරදි පිළිතුරා. සී අපිට ලබා දෙනවා අභ්‍යන්තරපාලනය විදිමත් කර බදු අයකිරීම ක්‍රමවත් කිරීම. අභ්‍යන්තරපාලනයේ විධමත් කර බදු අයකර ක්‍රමවත් කිරීම. දැන් මේ වාක්‍ය ගත්දී බලදුවෙපුතේ ඒ කියන වාක්‍ය. අපි නිවැරදිවාක්‍යක දිිට ගත්ත වාක්‍යත් එක්ක. සංසන්ධනය කල්ලා මේකත් හරිම මේ වෙනස් කාරණා දෙකක් මොකද ඒ හරහා කියනව සම්පූර්ණයෙන් මේ හේන් වගවට අයකරපු බදු අහෝස කරා කලෙක නැති කරා කියන එක ඇබයි සී අටතේ කියනවා අභ්‍යන්ත්‍රපාලන විදිමත් කල්ලා බදු අයකිරීම ක්‍රමවත් කරා කියලා එෙන අර නොගැලබීමක් අපිට පැහැදිලියූ පේෙනවා. අපි හේන් වගාවට අයකරපු බදු අහෝස කරා පිළිගන්නවා හැබැ අපිට සී නිශ්ාංක මල් රාජී අටතේ කියන්න බෑ. නිසායික වැරදි. ඩිය අට තේකන ගල් පොත ශිලාලිපිය කරවීම. ගල්පොත ශිලාලිපිය කරවීම මේ ගැනමකද හිතන්නේ ලංකාවේ දීර්ගතම සෙල්ලිපියමකදද තයපුොතේ ගල්පොත ශිලාලිපිය මේක කරවේ කවුද නිශ්ශංක මල්ල රජෝ. නිශාංක මල රජු ගැනකයාදදි සෙල්ලිපි ගැනමතක කරන්න බැහැ සෙල්ලිපි එක්කම ආපු කෙනෙක් මොගදහම කියන්නේ ා විශාල සැල්ලි විග්‍රමාණයක් කරපු රජගෙනෙක් තමයි නිශංක මද රජෝ. එනිසා මේ පිළතුර බොහොමනිවැරදී ගල්පොතශලා ලිපිය කරවවේ ඔහු විසින් දැ නිෂංක මල් රජුවයල් නිතරම අපිට ප්‍රශ්න එනවාට හේතුව මේ රජගේි විශේෂත්වයන් කීපයක් තිබ්බා. එකක් අපි හොඳින්ම දන්නවා මොහුට රාජ්‍යපාලනය සඳහා රිජු අවස්ථාවක් තිබ්බ කෙනෙක් නෙවෙයි. මහකාලිින්ංගවාංශිකයෙක් මොහුටර පරම්පරාව තුළින් මේ රජකමට මේ උරුමේ ලැබීම ගැන ගැටලුවක් තිබ ඒ නිසා නිශ්ෂංකමල්රජ ඉත්‍ර මොකදරේ තමන්ට ඒ උරුම තියනවා තමන් මේකට සුදුස්සා තමන් රජක වෙන සුදුසීගිනික පෙන්න්න හැම එස මුත්සාා කලා. අපි ඉතිහාස හදරද්දි මේ ගැන පැහැදිික කතාක නොෝ නිතර මුත්සා කලා පෙන්න්නන්න මන් රාජපාලට සුදුස්සෙක් කියල. එනිසා තමයි ඔහු රටේ ආර්ථිකට මේ වගේ දේවල් කරේ බදු අහෝසි කරේ රටපුරා සෙල්ලිපි පිහිටුවමෙන් තමන් ගැන වැඩිපුර කතා බහට ලක් වෙන්න මන්ගේ සේවාවන් ගැන කියන්න උත්සාහ කළේ මේ වගේ ගොඩාක් දේවල්රේ අපින රජරූ විසින් තුලාභාරදාාන දුන්න කෙළම් කදම තුලා භාරදානකයන්. තමන් සහ තමන්ග රජ පවුලයගේ බරට සමාන වෙන දාන දුන්නලු. ොකදකට හේතුව වෙන කියන තමන්ජානන්තාවට තමන් මේ රට ලැදී කියනක පෙන්න්නන්න. ඔහු බෞද්ධගම වෙනුවෙන් වැඩ කටයුතු කලා ති මේ හැම දෙයක් තුළින් මර් ජනතාව ඔහු පිළි ගන්න මටමටගේ ඔහු කටයුතු කලා ති ක හරිම හොඳින් අතකතයාලා මුොද නිතරමිටේ ප්‍රශ්නවලද නිශ්ංක මා රජරු මුල් කරගෙන ප්‍රශ්න ොද ොුමේ ගැටලුව නිසාහට තිබ භියෝගයයක් නිසා ගොඩක් කාටයුතු ඔහුට කරන්න සිද්ධ වනාා රට වෙනුවෙන්. හනං එදෙත් මතක්කන්න ගමන් අපිට නිවැරදි පිළිතුරු මේ වෙේද්‍යාවිල්ලා තිෙන්නේ ඒ සහ ඩ කියන පිළිතුරු නිවැරදි ඒ හෙන් වගාවට අයකරපු බදු අහෝසි කිරීම ඩ ගල් පොත ශෙලාලිපිය කරවීම හෙනම් ඒ සහ ඩී කියෙලපිට පිළිතුරක් ලබෙනවත් දෙවනි පිළිතුර දෙවනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළවා. අපි අුවමු දොළොස්වැනි ප්‍රශ්ණයට අප හනවා වසබ මහසෙන් ධාතුසේන සහ පළවන පරාක්‍රම බාහු යන පාලකැන් සිදු කළ මහජන සේවේ පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකේ මෙන් කවරකරුණද වසබ මහසෙන් ධාතුසේන සහ පළවන පරාක්‍රම බාහුකෙන පාලකෑන් සිදු කළ මහජන සේවේ පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ මෙ කවරකරුණද හොයි ිද රජවරුන් ීදනේ කවුදමයා ඇතටනනි වසබ මහසෙන් ධාතුසේන පලවන පරාක්‍රම බාහු. මේ අයතරින් මෙගල සිද්ධ කරම මහද සේවද අපි එක පාලකයන් රජවරුන් විසින් විධ සේවාවන් කන්න මේ වබි බදෙනවුන්ගේ ආර්ථික සේවාවන් ආගමික සේවාවන් දේශපාලික සේවාවන් මෙයාදී විදිහට එදකොට මේ කරපු සේවාවන්ගේ පොදු ලක්ෂණයක්ති නොලගැනි මේ කියන පිරිසම සම්බ හසෙන්න් ාතු සේන පළවෙන් පරාක්‍රම් බහු මේගෙන පිරිස්සම? එක් දේකට හරි පොදුයි මෙ අයි ඒ කියන කර්තව මෙ හැම ොම කල්ල තියෙනවා. මොකක්ද මේ කියන කර්තාව කියල තමයි අහන්නේ බලමු පිළිතුරු ටික එක දකුණු ඉන්ද ආක්‍රමණවලින් රට බෙරාගැනීමට කතයුතු කිරීම. දෙක මෙරට රෝහල් ඉදිකිරීම සහ සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීම තුන වාරිකර්මාන්තය දියුණුව සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීම. හතර, විදේශ සමඳතා ශක්තිමත් කර ගනිමින් රට ආරක්ෂා කරගැනීම. දැන් බලන්න බැලු බැල්මට පිළිතුරුවලින් අපිට පේනෝ පලවෙනි කාරණාව තුළ දේශපාලික වශයෙන් ඕනම රාජ කෙනෙක් කරන්න පුළුවන් කියලා හිතන දෙයක් සඳහන් කල්ලා තියෙන. දෙවනිකරුන් රෝහල් ඉදිකිරීම කියෙනෙක තෝනම කාලයකදිය වශ වෙනදයක්. ඒවාගේ වාාරිකර්මාන්තේ ෘිකාර්මාන්තය මුල් කර ගනිමින්. අපිරටේ ප්‍රධාන ජීවනෝපාය නිතරම සිද්ද වනදයක් විදේශ බද්දා කල කැන්න අපේාලක නිතරම. කරන්නට උත්සාහ කරපු ලඟා කරගත්ත දෙයක් ඉතින් බලන්න ලබාදදන පිළිතුරු හැමයි එකක් අපිට හොම ලඟෙන් යන ඔබොහොම ගැලපෙන පිළිතුරු හැබැයි වඩාත් නිවැරදි පිළිතුරුනි තරණ තියෙන්නේ යමු අපි එක එක පුද්ගලයා ගාවට වස්සම රජ්ජරෝ ගැන කතා කරද්ද අපිට අමතක කරන්න බැරිම දෙයක් තමයි මේ රට තුළ මහ බැව් කියන සංකල්පය නිර්මාණය කරන්න එක ගේන්න කටයුතු කළේ කවද කොඩා ගව්වවෙදායිනිදලති ගම්වැව් දානිදල තිබා හැම ගමකටම ගැවගානනි විදින තිබා හැයි වැඩිවෙන ජනගානයයක්තෙක්ක මේකෘෂිකාර්මාන්තයේ අවශතාත් එෙක්ක අපිට විශාල වැැව්වල අවශතාවේ දැනුනා එහෙනම් මහවැැව්ූ අවශ්‍ය වුණා උමං ජල මාර්ගා වශ වනා උම්මක්ග ජල මානිකා කියල හඳන්වන මේ දේවල් අවශ්‍යව වුණා මෙදේවල් ඔක්කොම ගෙන එන්න කටයුතු කලා කෞද්ද වස්සබ රජ්ජුරෝ. යමු දෙවන රජ්ජරුවන් ගාවට ර මින් නේරිය දෙවියයන් ක කියෙල හැඳින්න්නවා නැතන් මින්න්නේේරිය හුරලු ආදී වැව් කෙරෙව්වා. හෙන තවත් විශාල වශයෙන් වැැව් නිර්මාණය කරන්නට කෘෂිකර්මාන්තෙට දායක වෙන දේවල් කරන්න ටයුතු කළ රජකෙනෙ. ධාතු සේන රජරු ගැනක අධ්‍යාපිට මතක් වෙනවා මකක්ද කලාවැැව. ඒවගේ පලබන පරාක්‍රම බහුනත මහා පාක්‍රම බහරජ වෙන කතා කර අද්‍යාපිට මතක් වෙනවා මෙ ජලයේ වටිනාකම නේද. වතුරු කොච්චර වටිනවාද මිනිස්සුන්ට කියන එක පෙන්නපුූ පාලකෙක්. එනම් ඔහුගැන්නක අද්දි පරාක්‍රම සමුද්‍රිය අපිට මතක් වෙනවා ඒ අසලින්ම්ම අපි දක්න ලැබුණ ඔහුගේ මෘර්තිය මතක් වෙන ඔහුගේ ප්‍රකාශයන් මතක් වෙනවා. එහෙනං දේ පුතේ පැහැදිලිව මේ කියන රජවරුන් හතර දෙනා ගැනම කතා කර ඇද අපිට මේ අය වාරිකාර්මාන්තයට කොච්චර සේවයක් කල්ලා තිනවාද කියන එක පැහැදිලි වෙනවා. නැද එහ බොහොම පැහැදිලි පිළිතුරංක තුන්න නිවැරදි පිළිත්‍ර විදිර ගන්න පුළුවන් වාරිකාර්මාන්තයේ දී උඩුවට මූලිකත්තේ ගෙන කටයුතු කලා කියලම හතර දෙනා ගැනම කියද්‍ය අපිට අනිවාර්යම මේ දේවල් සඳහන් කරන්න පුළවා. හොඳයි එනං පැහැදිලි දොස්වනි ප්‍රශ්නයට අංක තුන නිවැරදි පිළිතුර දිර ගන්න පුළුවවා. යොමු එමු දහතුන්වෙනි ප්‍රශ්නයට. පිංහ පලවන විජේ බාහ රඩසුමා ඥාති සමඳතා මත දේශපාලන බලයස්ථාවරව පවත්වා ගන්නා ලද පැරණි ඉන්දියාවේ පිටි රාජ්‍ය දෙක මින්කුමක්ද පලවන විජයබාහු රජු ඥාති සබඳතා මත දේශපාලන බලය ස්ථාවරෝ පවත්වා ගැනීමට පැරණි ඉන්දියාවේ පිහිටි රාජ්‍ය දෙක මොකක්ද මේ කියන කර්තාවට ගත්තේ කියලා. කෞද රජු පලවන විජේබාහු රජු ඥාති සමඳතා තමයි ඇති කරගත්තේ රටේ දේශපාලන බලර් ස්ථාවර කරගන්න මොකක්ත මේකට ගත්ත රාජන් දෙක්ෙ හනෝ. දෙකපුතේ මේ කතා කරන්න විදේශ සමඳතා ගැන. අපි රජවරුන්ට අප පැණි පාලකයන්ට විදේශ සඳතා කෙනක ගොඩක් පැළගත් ව රටේ ආර්ථගේ ශක්තිමත් කරන්න රට සතුරවා ක්‍රමණකයට මුහුණ දුන්නොත් ඒ අවස්ථාවී උදවක් ලබාගන්න මේ අදී බොහ දෙව සමලට ආගමි කටයුතු සඳහා ැද පැදිලිෙන දශපාලන බල ාාවර කරද. මේ කියන්නේ රටඇතුළේ තමන්ට කිසිදු ගැටළුවක් බාධාවක් නොවී අන් රාජ්‍යයන්ගෙන් හරියට පාලනේ ශක්තිමත් කරම් පවත්ව වගෙනයන් සතුලු ආක්‍රමණයක් කවතකට මූුණ දෙන්න තිබ්බමි අවශ්‍යතාවයක් නිසා. ිරුමකදරේ ඥාති සබඳතා යොදාගත්තාත් මේගෙන කටතවට කොම ඥාති සබඳදා ඇතිකර ගත්තේ ඇතරම විවාහ සබන්තායක්ක. විවාහයන් කර ගැනීම කර. තමන්ගේ රජ පවුලේ ඇව විවාහකරදීම වෙනත් රාජන්ට තමන් විවාහ කර ගැනීම වෙනත්රාජන් වල කුමාරිකා මේ දේවල් තුළින් තමයි මේ කියෙන ඥාති සබඳතා ඇතිකර ගත්. එහෙනං. දක්කුණු ඉන්දියාව පත්තරයන කොට පැහැදිලිවම. පරණ ඉදිාව පැත්ත යනකොට පැලි අපිට පේනුේගේ රාජ්‍යන් කීපය බලමු පිළිතුරු එක පාන්ඩේ චෝල දෙ කාලිින්ග චේර තුන කාලිංග පාන්්ඩ හතර පාන්ඩ කේරල. මේ කියන රාජ්‍යය අතුරෙන් මේ ඥාති සබඳත ඇතිකරගන්න සුදුසුරාජන් විදිහට විජය බාහුරස්මා තෝරගත්තිෙමනාද ඔව පැහැදිලි අපිටි කැම්ලායි තමයි කාලිංඩ සහ පාන්ඩ. නිරදි පිළිතුර අංකත්ව වන විදිහට පෙන්වා දෙන්න පුළවා. කාලිංග සහ පාණ්ඩ අපි චෝලයන් ගැන කතාකරදි වැඩිපුල අපිට ආක්‍රමණ මතක් වෙනෝ ඉතිං ඥාති සමන්තාගෙන කියද්දි කාලිංග පාණ්ඩ නිවැරදි පිළිතුරවිදිර ගන්න පුළවා. හොදයි යොමුුවමු දාහතරවෙනි ප්‍රශ්ණනයට. අපිට කියේනවා ක්‍රිස්තුවර්ෂ නමවන සේවසට අයත් සෙල් ලිපියකට අනුව රෝගිින්ගේ අවශ්‍යතාවය සඳහා ස්වභාවිකෝමියගිය එලුවන්ගේ සහකු කුළන්ගේ මාන්ස පමණක් යොදාගත යුතු බවට තොරතුරු සඳහන් රෝහල. හ්‍රිස්තුවාශන් නමවන සේවසට අයිති සෙල්ලි පේකට අනුව රෝගිින්ගේ අවශතාවය සඳහා ස්වභාවිකෝමියගිය එලුවන් සහකු කුලන්ගේ මාන්ස පමණක් යොදාගත යුතු බාවට තොරතුරු සඳහන් වෙන රෝහල. හොදයි මේ කතන්දරේ ගෙන හල තින අදුවල පුතාලා ්‍රිතු වශ නවන සෙවසට අයිති වෙන්නේ මේ සෙල්ලිපිය මෙකි කෙනා රෝගන්ගේ අවශ්‍යතාවයන්ට ස්වභායිවිකව මියගේ එලුවන්ස කුකුලන්ගේ මාංස තමයිලු යොදාගන්න ඕනේ. හොඳයි මොකද්ද මේ විදිහට කරුණු සඳහන් වෙච්ච රෝහල එක මැදිරිගිරිය ඇත්ව හෙර රෝහල දෙක මිහින් තලේ පැරණි රෝහල තුන ආලාහන පිරිවනේ රෝහල හතර උප සග්ග රෝගනාස නමින් හැඳින් වූ රෝහල මෙ දිර පිළිතුර අපට ලැබෙන. ද පුතේ බොහොම පැහැදිලිව අපි සාකච්ෂා කරනවා මේ අප පැරැණි ඉතිහාසගෙන දෙනේ කරාද්දී වර්තමානය වගේම තම ලෙඩ රෝග කියනකේ දත් අපට දක්නට ලැබුණා නෑද එතකොට පැහැදිලිවදුවේ පුතේ මේ සඳහා රෝහාලෙදි කිරීම සැත්කම්. කිරීම මේ දේවල් අප පැරැන්නො කල්ලාතිනු රජවරුන් මේ වර්දායකත්ය දක් පලතින ඒනම් පැහැදිලිවම මේ කියන කාරණාව ස්වභාවිගවමියගේ එලුවන් සහකු කුළන්ගේ මාන්ස මේ රෝගින්ට දෙන්න කියෙලාකිව්වේ කුමන රෝහලෙද මේ තොරතුරු සඳහන් වෙන්නේ. ඔ අපිගෙනොක් පැහැදිලිවේ තමයි මැදිරිගිරිය ඇස්සෙහෙර රෝහල. මේ හතරම අපි හොඳින් කතා කරන රෝහල් හතරක් ඒ අතරින් මෙන්න මේ කියන කාරණාවට වඩාත් ගැලපෙන්න්නේ මැදිරිගිරිය ඇත් වෙහෙර රෝහල. හොඳයි එන අපේ ඔොම්වේ මු. ප් අපහනවා තැනිතලාබිමක කෘතිීමවසාදන ලද චාපාකාර බැම්මක් සහිත වැැවකට හොඳම නිදසුන වන්නේ. තැනිතලාබිමක කෘතිමවසාදන ලද චාපාකාර බැම්මක් සහිත වැැවකට හොඳම නිදසුන වන්නේ. තැනිතලාබිමක්ලු කෘතිීමවලු හද ලාතියෙන්නේ චාපාකාර බැම්මක්කොන ලක්ෂණ ටික අපි පැහැදිලෝ කතකර මේ ලක්ෂණ තියන දැව මොකත්ත බලමු පිළිතුරු. එක යෝධ වැැව දෙක කලාවැැව තුන මින්නේරිය වැැව හතර කන්තලේ වැැව. මෙ අතරින් මෙ තැනිතාලාබිමක් එවගම චාපාකාරව බැම්මක් කෘතීමව හදලා තියෙන්නේ. මෙ තමයි වෙන කිසිවක් නෙමයි පැහැදිලිව අපි කතා කනවා යෝධ වැැව. අංක එක් පිළිතුර නිවැරදි පිළිතුර දුරගන්න පුලුවන් යෝධ. ඉතින් මේ එක්ෙක් වැව් අමුණු ගැන කතා කර ඇදිත් මේවායි විශේෂතා ගැන අපි ඉතිහාසේ හදානද්දි කතා කරනවදේපුතේ. මෙවා නිර්මාණය කරපු පුද්ගලයන්ගේෙන්වෙඩ පුළුවන් මේ බැවිී හෝ අමන ඉතින විශේෂත්්‍යයක් නිසාවෙන්න පුළුවන් ඉතින් මේ දවලුත් හරිම වැදගත්වෙනවා. හොඳයි දාසේවනි ප්‍රශ්නදී අප අහනොදුවපුතේ මහවැලිගන්ගේ අතුගංගාවක් වූ අබංගග හරස්කරේදි කර පැරණි ඇලමාර්ගය වූයේ. හ වැලිගගේ අතුගංගාවක් වෙච්ච අබන්ගංග හරස් කල්ල ඉදිකරපු පැරණි ඇලමාර්ගය වූයේ පහැදිලි ප්‍රශ්නය මහවැලිගන්ගේ අතුගංගාවක් වෙච්ච අබන්ගග හරස් කරලලු හදලා තියෙන්න්නේ මොකක්ද මේ කියෙන පැරණි ඇලමාර්ගය මේත් හරිම නිතරම අපිට දක්නට ලැබෙන ප්‍රශ්නදුවේපුතේ මේ ඇලමාර්ගයන් වැව් මේව පිහිටීමමානුව අපිට සාකට්ෂා කරන්න පුළුවන් එක මිනිපේ ඇල දෙක තල්වතු ඇල තුන ඇල හැර ඇල හතර යෝධ ඇල මේ අතරින් පැහැදිලිව මහමලිගංගයාාව තුගංගාව පපච්ච අම්බන් ගංග හරස් කල්ල හැදුවීමකදද පිළිතුර තුන ඇලහැර ඇල ඇලහැර ඇල හොයි අපි යොමුවමු දහත්වෙනි ප්‍රශ්නයට. අපි නො පැහැදිලිව විශාල ැව්වලින් පරිසමක් ජලයපිටතට ගැනීමට සකස්කන ලද විූහය හැඳන්නුවේ කුමන නමකින්ද. විශාල වැැව්වලින් පරිසම මෙෙන් ජලයපිටතට ගැනීමට සකස්කන ලද වියූහය හැඳන්නුවේ කුමන නමින්ද. හොඳයි අපි දන්නවා විධ වැව් ගන කතා කරදද අපි කියනම් මේ වැව්වල අංගෝපාගතියනවා? මේවාන් සිද්ධ වන වෙනවෙන කර්තාාව්‍යන්තරම්ි මේක ඉතිහාස හදාරද්දි කහතා කරන්න මෙ මේ අන්ගේ තුළින් මේ දේවල් ිටි වෙනවා එක තුළින් මේ හිටවෙනවා එහෙනම් අප අහනවදුේපුතේ වැැවක ජලය පිටතට ගැනීමට සකස් කන ලද වූ හොය. දැන් දැවකින් එක පාරටිට අපි වාරිිකර්මාන්තය කටයුතු සඳහා ආර්ථිකටි මේ කෘෂකාර්මයක කලියුතු සඳහා අපි ජයයා අවශ්‍යෙන්. ට සම්පර්ණ වැවෙන් එක පාරට ජලය ලබා ගන්න බෑනිකට යම් කිසි ක්‍රමයක් තියෙන්න්න ඕනේ. යම් කිසි දෙයක් හරහා තමයි අප එක ලබා ගන්නන්නේ මොකන්ද මේ දේ කියල තමයි යහන්නේ. එක සොරෝව දෙක රලපනාව තුන බිසෝකොටුව හතර පිටවාන. මේ විධර තමයි අපිට පිළිතුරු ලැබෙන් එහනන්දදු එපුතේ අවශ්‍යතාවයේදී අපිට අවශ්‍ය විදිහට මේ වැබ තුළින් අවශ්‍ය ජලකඳ පමණක් රයට පිළිට ගන්නවිට දව්වෙන්නේ මේ අතරි මොගද පැහැදිලිවම ඒ තමයි ස්ොරෝව නද සොරෝංක එක බිසෝ කොටුව ගත් හම ස්ොරෝවයේම තවත් එක් කොටසක්විදිහර අපිට ග්ඩ පුළුවන් මේ සඳහායකතුවෙන් මේ ජලපාලන කටයුතු කරන්න උදව්වෙනද රලපනාව ගත්තට පස්ස අපි න බැ් බැම්මේ ඇතුළු පත්තේ අතුරලා තියෙන මේ ගනකම ගල් තට්ටුව තමයි බ්‍රල්ලපනාව කියල හඳුන්වන්නේ වැවයි බැම්ම සෝදායාම වලක්වන්න තියන දෙය පිටවාන කිව්ව හම මෙතර දිත් ජලේ පිට ෑමක් සිද්ධ වෙනවා හැබැයි අතිරික්ත ජලය පිට කිරීමට තමයි පැහැදිලිව තියෙන්නේ එෙන නිවැරදි පිරිිතුරම මේ අවශ්‍ය වෙලාවට පරිස්සමෙන් පිටගට ගන්නා පිට තියෙනමකක්ද ස්ොරෝව. හොඳයි යොමුුවමු දහටවෙනි ප්‍රශ්නයට. අපේ දහටවිනි ප්‍රශ්න අනවාදුවේපුතේ ඌරා කැටලිින් සකස්කිරීමෙන් ව්‍යලි කලාපේ පැරණදි ජනතාව ඉටු කරගැනීමට බලාපොරොත්තු වූ ප්‍රධාන අරමුණ වූයේ ඌරා කැටලිින් සකස්කිරීමෙන් ව්‍යලි කලාපේ පැණ ජනතාව ඉටු කරගැනීමට බලාපොරොත්තු වූ ප්‍රධාන අරමුණ වූයේ ඌරා කැටලින් නිගෙන හලති නොදවල පුතාලා වෙලිකලාපේ ජනතාව තමයි මේවා සකස්කරගත්තේ මේක හදලා මේ අය බලාපොරොත්තුනේ මොකක්ද මේ වගේ දෙයක් හැදවා කියල මෙ ඇයට මොනාද ලැබෙන්නේ බලම් පිළිතුරු. එක පානීය ජලයනය මිද ප්‍රිති ආරක්ෂාකර ගැනීම දෙකසෙසිල් ජලය පානය කිරීම තුනවර්ෂාපතනය අඩු කාලයේදී ප්‍රයෝජ්නයට ගැනීම හතර භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රෝජනයටට අවශ්‍ය ජලය ලබා ගැනීම. දුවපුතේ අපේ පැරණි ජනතාව ඌරා කැටලිින් ගත්ත මුණට දි පැහැදිලිව කියනවා දැන් වියලිකලාපේ පිරිස්සනි. වලිකලාපේ ජලයගත්හම සමහරවස්ථාවද මේවා පානයට ඇතරම් සුදුසු නැතිතත්වේ තියන පුළුවති මේවා පැහැදිලිවම පානයට ගත්තොත් විවිධ ලෙඩරෝගවලට ගුදුරුවෙන්න නැතන්නේද ඒව පානටර් ගන්නල්මටනො හැකිතත්යක් තියන්න පුළුවන්.ගේ නිසා තමයි මේ ඌරා හැටලිින් හැදුවේ පානීය ජය නියමිත ප්‍රමිතිය ආරක්ෂා කරගන්න. ිතුරංක එක පානියජලයේ ප්‍රමිතිය හරි හැටි ආරක්ෂා කරගන්න තමයි ඌරා කැටලින් සකස් කරේ හොඳයි යොමුයමු දහනමවෙනි ප්‍රශ්නයට නූතන කොන්ක්‍රීට් තාක්ෂණයට සමාන ක්‍රමවේදයක් අනුගමනය කරමින් අත්තිවාරම් සකස් කරති වෙන ස්තූපයකට උදාහරණයක් වන්නේ නූතන කොන්ක්‍රීට් තාක්ෂණයට සමානු ක්‍රමවේදයක් අනුගමනය කරමින් අතිවාරම් සකස් කර තිබෙන ස්තූපයකට උදාහරණයක් වන්නේ. වර්තමානයේ අපට දක්නට ලැබෙන කොන්ක්‍රීට් තාක්ෂණට බොම සමාන ක්‍රමවේදයක්ලු. මේකා නොගමනය කල්ලා හදලතින ස්තූපය. දවෙපුතේ වර්තමානයේ අපිට දක්නට ලැබෙන තාක්ෂණය ගැන කතාහළො අපි දන්නවා බොහොම දියුණු යුගයක් විද්‍යාාවතීෙන් තාක්ෂණයතින් ඉදිරියට ගියවගයක් ඇතකොට මේ එකක බොහම සාමානය මේ ඉදිරිට ෑමත් එක්ක අදකාලේ තියන මේ තාක්ෂණත්තක මේ වගේ නිර්මාණ හැබැයි ියපි කතා කරන්නේ අතීතය. අතීතයේ ඉදිත් මේකට බොහොම සමාන නිමැවුමක් කල් අතියෙනවලු හෙනම් මොකක්්දේ කියලා හනොම මේ විශෂ්ට නිර්මාණය මොකක්ද කියලා හනවා. එක තුූපාරාමය දෙක රුවන් වැලි සෑය තුනාභයගිරිය හතර ජේතවනාරාමය මේ අතරින් අපි පැහැදිලිව කියනවා එ තමයි රුවන් වැලි සෑය. පරංක දපපුතේ රුවන් වැලි සෑකත් හම අදටත් අපි දන්න ලංකාවේ තින විශාලම ස්තූපය කෙනෙක් න මේ රුවන් වැලිස්තෑ සෑයි එක පැත්තකකි දල කෑග හ දල පොතලක් ද කල් බල් ඇති තව පැත්තකට හෙෙන් හැකිවා එක පැත්තකි දල කෑගහ තව පැත්තකට හෙන යි හිම කියන්නේ එතරම් මේ ස්තූපයි විශාලයි. බොහොම සුවිසල් බුම ලංකාර ස්ූපය ඉ. හැදිලියම දුවේ පුතේ ෙනනම් මෙතනද උදාහර්‍ය විදිරප්‍රගන්න පුළුවන් රුවන් වැලි සෑය තින කෝප්‍රි් අක්ෂණයැගත්තා දුව පුද බොහොම විශ්ම ජනක යද කොහොමද මේ වගේ දෙයක් නිර්මාණය කළේ කියලා. හොඳයි යොමුුවමු විසිවැනි ප්‍රශ්නයට. අපිට කියනවා බෞතික විද්‍යාත්මක මුලධර්ම පිළිබඳ හසල දැනුම පැනි් වෙලාංන්ක ඉංජනනිරුවන් සතුව පැවති බවසනාත වන නිර්මාණය වන්නේ මින් කුමක්ද. ෞතික විද්‍යාත්මක මූල ධර්ම පිළිබඳ හසල දැනුක් පැිශව ලාංකික ඉංජිනරුවන් සතුව පැවති බවසනාත වන නිර්මාණයවන්නේමින් කුමක්ද. බෞතික විද්‍යාත්මක මූලධර්ම පිළිබඳව දැනුමක්. ලාංකික ඉංජිදේරුවන්ටති බලු ඒක පෙන්නන නිර්මාණය. දේපුතේ අපේ පැරැන්නන්ගේ නිර්මාණ තාක්ෂණය හරි විශ්මය ජනකයි කලාපිකි නත අපි හල්නුත් කතා කළලා ඒ වගේ අවස්ථාවක්. මෙ නිර්මාණය කරපු වැඇවවාවමුණ ගත්තතාහම මේ නිර්මාණ කරපුසු විසල් චෛත්‍යය ස්තූපගත්තහමඒවගේ සීගිරිය වගේ මේ උද්‍යානගත්තහම මේ වගේ දේවල් තුළින් අපිට පේනවා මේ තාක්ෂණය කියන එක තුළින් ඔවුන් මේ වර්තමානය තරන් දේවල් ළඟාකරගෙන් නොතිබුනත් ඒ අය බොහොම ඉදිරිියකින් ඉඳල තිෙනවා කියලා එහෙනම් බෞ්ධක විද්‍යාත්මක මූල ධර්මයක් පදනම් කරගෙන බිහිවෙච්ච මේ වගේ නිර්මාණයක් තිේෙනවා එක පැරණිශල්ල වයිඩූප කරන දෙක දැදිගම ඇත් පහන තුන කොට්ටම් පොකුණ හතර මාදුරුවය ජලාසයේ පැණිස්වරෝව මේ අතරින් අපි පැහැදිලිව ෙනෝ මේ ෞතික විද්‍යාත්මක මුලධර්මයක් මුල්කරගෙන තමයි මොකද නිර්මාණය වෙලා තියන්නේ ඔව දැදිගම ඇත්පහන මේ ක්‍රියාවලී ගෙන අපි කතා කන්නවා පාඩම තුළදී නේද මේ දැදිගම ඇත් පහනේ චායාරෝපයක් අපි පැහැදිලිව වෙල පොතේ දකි නෝ අපි කතා කන්න අය ගැන දුවපුතේ ව කිසිවක්නවෙයි දැදිගම ඇත් පහන.මික්‍රමයන් හරියට මේ මුලධර්මෙන් හරිට හිතල බලල තමයි මේ නිර්මාණය බොහම අලංකාරව සිද්ධ කල්ලා තියෙන්. හොඳයි එන අපි මෙවෙද්දී ප්‍රශ්න විස්සා පැහැදිලිව සාකච්ෂා කල්ලා තියෙන්නේ ප්‍රශ්නපත්‍රය තුළ දැන්දුවල පුතාට පූර්ණ අවබෝධයක් තියනවා බොහොම පැහැදිලිව, විවිධාකාරයේ පාඩම් උපයෝගී කරගෙන කොහොමද මේ ප්‍රශ්නපත්‍රය තුළ ප්‍රශ්න සැකසෙලාතින් ඉතින් මේ විතරක් නෙවෙයි තවත් ප්‍රශ්න කීපයක් අපිට තියෙනවා සාකච්ෂා කරන්න පලවිනි ප්‍රශ්නපත්‍රය තුළ ඉතින් ඒ කොටස් සාකච්ෂා කල්ලලා තවත් අපේ දැනුම වැඩි කරගන්න අපි ඊළඟකොටසිං නැවත හමුුවෙමු. මේ වැදගත් පාඩම් බලන්න දැන්මඩිකන් යු නාිකව සබස්කයි් කරන්න. ත චනලේ ට එකතුවෙන පාටම් මාලා තැනගන්න බෙල්බත් නකොබල තියා ගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලියමු ගන් වන लोොකුমอน online පාසලcation.